සුබ දවසක්කිල ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. 2024 IPL තරගාවලියට අදාළව ඉතාමත් තීරණාත්මක තරගයක් ඊයේ දිනේදී පැවැත්තුණා. ඒ RCB සහ CSK යන කණ්ඩායම් අතර මේ තරගයේ ජයපරදුම මගින් සුපිරි 4 අවසන් ස්ථානයක් තීරණය වන නිසා මේ තරගය තවත් තීරණාත්මක වුණා. කාසිය වාසිය දිනු CSK නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. ප්‍රබල පිතිකරන පෙළගැස්මක් තිබූ RCB කණ්ඩායම අභියෝගාත්මක ලකුණු 218ක් රැස් කළා. නායක ෆෆ් ඩුප්ලෙසි ලකුණු 54යි, විරාට් කෝලි ලකුණු 47යි. ඊයේ තරගයේදී කළු ලබා ගන්න නොහැකි වුණත් ඉතා විශිෂ්ට ගණයේ පන්දු යැවීමක නිරත වීමට මහේස් තීක්ෂණ සමත් වුණා. ඔහුගේ පළමු පන්දු වාර දෙකට ඔවුන් ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි. පිළිතුරු ඉනිම හබා යාමට පිටියට පිවිසි CSK නායකයා ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු නොලබා දැවී ගියා. ඩැරල් මිචෙල් ලකුණු 4යි, රචින් රවින්ද්‍ර සහ අජින්කේ රහණේ එක්ව සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගුවා. කෙසේ නමුත් ලකුණු 130ක් පමණ වන විට CSK ප්‍රධානම කරුළු පහක් බිඳ වැටි පීඩණය ජඩේජා සහ ධෝනිගේ මතට වැටුණා. නමුත් ඔවුන් දෙදෙනා ඉතා හොඳින් ඉනිම ගොඩනැගුවා. CSK කණ්ඩායම මේ තරගයේ පරාදුනත් ඔවුන්ට අවසන් 4ට යාමට හැකියාවක් තිබුණා. නමුත් ගැටලුවක්ව පැවතුනේ දල් ලකුණු ලබා ගැනීමේ වේගයයි. ඔවුන් පරාදුනත් ලකුණු 201ක් ලබාගත යුතුව තිබුණා. අවසන් පන්දු වාර දෙකට ඔවුන්ගේ ඉලක්කය වුණේ ලකුණු 35ක්. ජඩේජා සහ ධෝනි ඉතා ප්‍රවේගකාරී ලෙස පන්දුවට පහර දුන්නා. අවසන් පන්දු වාරයට ලකුණු 17ක් ලෙසයි දැක්වුණේ. අවසන් පන්දු වාරයේ පළමු පන්දුවටම ධෝනි විසින් දැවැන්ත 6 පහරක් එල්ල කිරීමත් සමග ඉලක්කය පන්දු 5කට ලකුණු 11ක් වුණා. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස දෙවන පන්දුවේදී ඔහු දැවී ගියා. CSK කණ්ඩායමට තරගයේ තවමත් ජයගත හැකිව තිබුණත් හතරවන පන්දුවට මුහුණ දුන් තාකූර්ගේ අපරීක්ෂාකාරීත්වය නිසා ජඩේජාට නැවත පන්දුවට පහර දීමට අවස්ථාවක් ලැබී ගියේ නැහැ. කෙසේ නමුත් අවසානයේදී CSK කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 191ක් පමණයි. ඒ නිසා දළ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව RCB කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතරට තේරීපත් වුණා. ඔවුන් මුහුණ දුන් අවසන් තරඟ පහම ජය ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, සන්රයිසර්ස් හයිදරාබාද් සහ RCB යන කණ්ඩායම් සුපිරි 4 වටේට තේරීපත් වුණා. RCB ජය ගැන අපි පැත්තකින් තැබුවොත් මෙවර IPL තරගාවලියත් ගියවර මෙන්ම පිටපතක් කියලා දැන් ඉන්දිය සමාජ මාධ්‍ය තුල කතාවට ලක් වෙනවා. CSK කණ්ඩායම හොඳින්ම දන්නවා ඔවුන් තරගයේ පැරදුනත් ඇතුළට යන බව. නමුත් ගැටලුවක්ව තිබුණේ දළ ලකුණු ලබා ගැනීමේ වේගයයි. ඒ නවතා ගැනීමට හැකි හොඳම අවස්ථාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම. මොකද CSK මුලින්ම පන්දු යැව්වොත් ඔවුන්ගේ පන්දු බලයනිය සමිමත් නැති නිසා RCB පිතිකරුවන් ලොකු ලකුණු සංඛ්‍යාවකට යන බව ඔවුන් හොඳින්ම දන්නවා. නමුත් ඔවුන් කාසිය වාසිය දිනලත් මේ තීරණය ගැනීම ඉන්දිය සමාජ මාධ්‍ය තුල දැඩිව කතාබහට ලක් වෙනවා. ඔවුන් මුලින්ම පන්දුවට පහර දුන්න නම් අවම ලකුණු 180ක්වත් රැස් කරනවා. මොකද පිතිකරණ යතින් CSK ශක්තිමත් නිසා ඒ ලකුණු ලබා ගැනීමට RCB කණ්ඩායමට අවම පන්දු වාර 15ක්වත් වැය වෙනවා. කාසිය වාසිය දිනලත් තරගයේ දැනදැනම පරාදු CSK කණ්ඩායම මේ වැඩේ කරේ යම් පිටපතකටද? ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඒ වගේම තරග පරාජයෙන් පසුව CSK නායකයා CSK ප්‍රේක්ෂකයන්ට කනගාටුව පළ කර සිටියා. ඒ වගේම අද පන්දු යවන්නන් අතින් වැඩිපුර ලකුණු ගිලිහුණු බවත් ඔහු පැවසුවා. මතීෂ ඔවුන්ට නොමැති වීම CSK කණ්ඩායමට ලොකු පාඩුවක් වුණ බවත් ඔවුන් තවදුරටත් පවසා සිටියා. ඔබ මොකද මේ ගැන හිතන්නේ? මෙවර කුසලානය කවුරු ජයගනීද? ඔබේ ක්‍රීඩාශීලී අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනුෂ් සජීවන.